චීනේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සම්බන්ධ වීමත් එක්ක අලුත් පිබිදීමක් ඇති වෙලා තියෙනවා මේ සාකච්ඡාවල ජනාධිපතිතුමාගේ චීන සංචාරයෙන් පස්සේ අපි විශ්වාස කරන මේ සියලුම ආයතන ඒකාබද්ධව සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරගන්න පුළුවන් ඒක විශාල ජයග්‍රහණයක් මේ වෙනස තමයි අපේ විදේශ නොබැඳී විදේශ ප්‍රතිපත්තියේ වෙනස් වීම දැන් මේ රටේ ජනතාව අරගලයකට යොමු වෙලා ඒ අරගලයෙන් පසුව දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙන අවස්ථාවක දැන් අපි පොහොරගෙන ගත්තොත් අරගලයට ගොවියොත් එකතුනා පොහොර ප්‍රශ්නේ නිසා විශේෂයෙන් කාබනික පොහොර හේතුවෙන් අනෙක් පොහොර නැතිවීම හේතුවෙන් මහකන්නේට අවශ්‍ය පොහොර නැති වෙයි කියන බිය හැමෝටම තිබුණා. හැබැයි දැන් මහකන්නේට අවශ්‍ය පොහොර සියල්ලම ලබා දීලා තිනවා. දෙවෙනි වටයත් අපි ලබා දෙනවා. කෘෂිකර්ම ඇමතුමා කියලා තිබුණා තවත් පොහොර ටොන් 21000ක් ඉක්මනින් බෙදා හරින්න. ඒ වගේම තමයි අනිකුත් කාරණා ගත්තත් උදාහරණයකට ගුරුවරු 10000ක් පමණ බඳව ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානම් වෙනවා. ඒ වගේම විදුහල්පති සේවයේට අන්තර්ග්‍රහණය කරන්න තිබුණ අවස්ථාවන් විදුහල්පතිවරු 6000කට විතර ලබා දෙනවා. ඊළඟට ඊට අමතරව උපාධිධාරී ගුරු සේවයට 6000ක් විතර එකතු වෙනවා. මේ සියලු දේවල් කරන්න අවශ්‍ය සල්ලි අද රජයේ හොයාගෙන තියෙනවා. ඒ නිසා අද රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. දැන් ඉන්ධන කෝටා ක්‍රමය ඉවරයි. ලංකාවට ඉන්ධන ගෙන්වන්න දැන් විදේශීය සමාගම් 4කට බාර දීලා තියෙනවා. ඒ නිසා අද තෙල් සංස්ථාවේ දූෂණ ජනතාව ඒ දූෂණ වෙන පිරිවැය ගෙව්වා ඒක නැවතිලා තියෙනවා. මේ හේතු නිසා අද විදේශ සංචිත ඇමරිකාන් ඩොලර් බිලියන 4කට ආසන්න තැනකට ඇවිල්ලා තියෙනවා. දැනට රජයේ වාහන ඇරෙන්න අනිකුත් සියලුම භාණ්ඩ තහනම ඉවත් කරලා ද්‍රව්‍ය ගෙන්නන්න අවසර ලබා දීලා තියෙනවා විශේෂයෙන් කර්මාන්තවලට සහ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය. හැබැයි මෙතන මතක් කරන්න ඕන අපි පාරිභෝජන ක්‍රියාවලිය තුළ අපි පුරුදුනා මේ ආර්ථික අර්බුදයත් එක්ක මේ පාරිභෝජන ක්‍රියාවලිය තුළ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න. දේශීය අමුද්‍රව්‍ය නැත්නම් ආහාර නිෂ්පාදනයේදී අපේ වත්ත පිටියේ වැවෙන ආහාර ඊළඟට වත්ත පිටුවල වගා කරන්න මේ සියලු දේවල් අපි පුරුදු වෙලා තිබුණා. ඒ සියලු දේවල් ආරක්ෂා කරගනිමින් සමහර ආගදෙනෙක් ප්‍රශ්න කරනවා නැවත විදේශ වෙළඳාම නිසා සහ අපේ තියෙන ඩොලර් නැති වෙයිද කියලා. මෙතනින් අපිට කරන්න පුළුවන් හොඳම කාර්යය තමයි ටැක්ස් එක මගින් මේක පාලනය කරන එක අත්‍යවශ්‍ය භාණ්ඩ ඇරෙන්න සුඛෝපභෝගී භාණ්ඩ වලට ඒ භාණ්ඩ අවශ්‍යයි සංචාරක කර්මාන්තයට. නමුත් ඒවා ටැක්ස් එක බදු අය කිරීම තුළ ඒ පාලනය කරන්න පුළුවන්. එතකොට මේ කාරණාත් එක්ක ලක්ෂ 10කට විතර අලුතෙන් දැන් රැකියා අවස්ථා ඇති වෙලා තියෙනවා. සැප්තැම්බර් මාසයේදී පමණක් සංචාරකීන් 111938ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ 2022ත් එක්ක සංසන්දනය කරනකොට 275ක වැඩිවීමක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 152ක් පසුගිය වසරට වඩා 3 ගුණයකින් ආදායම ලැබිලා. විදේශ රැකියාවලද ශ්‍රමිකයින්ගේ මම අතන දත්ත හැටියටම කියන්න පුළුවන්. ඒ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ විනිමය අපිට වැඩි වෙලා තියෙනවා. 2023 ජනවාරිවල ඇමරිකානු ඩොලර් මිලියන 437ක්, පෙබරවාරිවල මිලියන 407ක්, මාර්තුවල මිලියන 568ක්, අප්‍රියල්වල ඇමරිකානු ඩොලර් මිලියන 454ක්, මැයිවල මිලියන 479ක්, ජූනිවල මිලියන 475ක්, ජූලිවල මිලියන 541ක්, අගෝස්තුවල මිලියන 499ක්, සැප්තැම්බර්වල මිලියන 482ක් දළ වශයෙන් සෑම මාසයකම ඇමරිකානු ඩොලර් මිලියන 500ක් අපිට දැන් ලැබෙනවා. ඒ කියන්නේ 2023 සංසන්දනය කරනකොට 2022ත් එක්ක 68.8ක වැඩිවීමක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් 75ක වැඩිවීමක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඉන්න අපි කියන්නේ 100%ක් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා කියලා. නමුත් 2022 අවුරුද්දකට කලින් තිබුණට වඩා ඉතා හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අපිට භාණ්ඩ ආයතන සඳහා අවශ්‍ය විදේශ විනිමය උපයා ගන්න හැකිය වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ දේවල් ලෝකේ ණය ලබා දෙන සහ ආධාර ලබා දෙන ආයතනත් ඒ ගැන සාකච්ඡා කරනවා. දැනට
ADB එක කියනවා ඒගොල්ලෝ digitalization IT public transport HR development again human resource development අධ්‍යාපනයේ water supply small and medium enterprise development වගේ ක්ෂේත්‍රවලට දිගටම ආධාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට රන් රිදී තඹ විදුලි උපකරණ යකඩ රෙදි යන්ත්‍ර සූත්‍ර ආදී තමයි අපි කර්මාන්ත සඳහා අනයනය කරන්නේ. ඊට අමතරව නොයෙක් අමුද්‍රව්‍යයක් තියෙනවා. මේ රට තුල පිපිදීම එක්ක මේ කියන නිෂ්පාදන ශ්‍රේෂ්ඨයේ වර්ධනයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම රටේ ඉහළ මට්ටමෙන් ගන්න තීරණ පහළ මට්ටමට ක්‍රියාත්මක කිරීමට යාමේදී තමයි විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් වැඩි කර යුතු වෙනවා. ඒ වගේම මේ නිලධාරී කණ්ඩායම් තුල ඉන්නවා මේ විශේෂයෙන් වැඩ නොකර රටේ ප්‍රශ්න වෙනත් පැත්තකට යොමු කරන කණ්ඩායමක්. ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඒගොල්ලෝ අපි ගම්වල ඉන්න අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ඉහළ මට්ටමේ ගන්න තීන්දුව తీරන ටික පහළ ග්‍රාමීය මට්ටමට යනවද නැද්ද කියන එක අපි සියලු දෙනාම සොයා බැලිය යුතු වෙනවා. විශේෂයෙන් කෘෂි උපදේශක ග්‍රාම නිලධාරී, ඩම් නිලධාරී, සමුර්ථ නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවිකා, ළමා ආරක්ෂක නිලධාරී වැනි නිලධාරීන්ට ලැබිය යුතු පහසුකම් ලබා දෙලා රට බංකොලොත්භාවය නිසා මේ අවස්ථාවේදී වෙච්ච සාමාන්‍යකරණයේ නැවතිච්ච දේවල් ටික නැවත ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම අපි දැක්කා ඉන්දිය ණය ව්‍යාපෘති අර ප්‍රවාද කරන්න සිද්ධ වුණා පසුගිය කාලේ සමහර අකාර්යක්ෂමතාවයන් නිසා. විශේෂයෙන් මේ දිනවල ලෝකයේ දැන් මේ කලාපේ විදේශ ඇමතිවරු ලංකාවට ඇවිල්ලා ඉන්න සමුළුවට, එතකොට ඉන්දීය විදේශ ඇමති ජයශංකර් මහත්මයා ආවට පස්සේ ආණ්ඩුවත් සමග දින සාකච්ඡාත් එක්ක විශේෂයෙන් ව්‍යාපෘති ගණනාවකට සහයෝගය දක්වන්න එකඟුණා. මන්නාර මනුරාධපුර නිවාස ව්‍යාපෘතිය, උතුරේ පාසල් 27ක් නවීකරණය, පොළොන්නරුවේ බහුවාර්ගික ත්‍රිභාෂා පාසලක් ඉදිකරන්න, යාපනයේ වර්ෂා ජල එකතු කිරීමේ ස්ථාන 2889ක් ප්‍රතිස්ථාපනය කරන්න, ඒ වගේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු පළතුරු මෙට්‍රික් ටොන් 5000ක ශීතාගාරයක් හදන්න, මඩකලපු ශික්ෂණ රෝහලට නව ශල්‍යාගාරයක් දෙන්න, ලංකාවේ කිරි නිෂ්පාදනයේ ඉහළ නංවන්න අමුල් සමාගම සහ ඉන්දියාවේ අමුල් සමාගම සහ කාගිල් සමාගම ක්ලබ් එක IMF හරහා ඒ සියලු දෙනාම දැන් මේ නව ප්‍රවණතාවයත් එක්ක චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න සම්බන්ධ වීමත් එක්ක අලුත් පිබිදීමක් ඇති වෙලා තියෙනවා. මේ සාකච්ඡාවල ජනාධිපතිතුමාගේ චීන සංචාරයෙන් පස්සේ අපි විශ්වාස කරන මේ සියලුම ආයතන ඒකාබද්ධව සම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරගන්න පුළුවන්. ඒක විශාල ජයග්‍රහණයක්. මේ වෙනස තමයි අපේ විදේශ නොබැඳී විදේශ ප්‍රතිපත්තියේ වෙනස් වීම. ඒ නිසා අපේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් වෙලා සියලු දෙනාත් එක්කම එකට එකතු වෙලා වැඩ කරන තැනකට අද ලංකාව ඇවිල්ලා තියෙනවා, විශේෂයෙන් ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය නිසා. ඒ වගේම කොළඹ ගුවන් කතිකාව ආසියානු කලාපයේ ගුවන් කලාපයේ කොහොමද බාහිර බලපෑම් නැතුව යන්නේ කියන කතිකාවක් වෙනවා. ඒ වගේම ගාලු කතිකාව, ඒ වගේම මේ දිනවල සිදු කරන ඉන්දිය සමුද්‍රාසන්න රටවල් වල ඒ සාකච්ඡාත් එක්ක කලාපීය සහයෝගීතාවය උපරිම තැනකට ගන්න විශේෂයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ සඳහා ප්‍රමුඛ කාර්යයක් කරනවා. එතුමා විදේශ රටවල් වලට, ඒ කියන්නේ විදේශ රටවල් වල විශ්වාසය දිනා ගමින් සම්පූර්ණයෙන් ශ්‍රී ලාංකිකයෙක් හැටියට කල්පනා කරමින් ශ්‍රී ලංකාව නිර්මාණය කරන සිළු දෙනාටම සෑම භාෂාවක්ම සෑම ආගමක්ම දහන සෑම ජාතීන්ටම සමසේ අයිතිවාසිකම් ලබා දෙන ස්වාධීන රාජ්‍යයක් හැටියට ඉදිරියට යන්න අවශ්‍ය සියලුම ජාතික ප්‍රතිපත්ති හදනවා මේ වෙනුවට. ඒ විදේශ ප්‍රතිපත්තිය තුළ අපි ඉදිරියට යමින් සිටිනවා. මන්ත්‍රීතුමා, ඉදිරියේදී මේ විදුලි බිල, ජල ගාස්තු සියල්ලම වැඩිවීමක් සිදු වෙනවා. කවදාද දැක්ද මෙහෙම මේ මිනිස්සුන්ට සහනයක් ලැබෙන වාතාවරණයක්? ඇත්තටම ලොකුම ප්‍රශ්නය මෙතන පසුගිය ජනාධිපතිවරයාගේ කාලේ සිද්ධ වෙච්ච ආර්ථික දුර්වලතාවයින්ද. ඒ කියන්නේ උදාහරණයකට බිලියන 850ක් 900ක්, ඒ කියන්නේ ඇමරිකාන් ඩොලර් බිලියන 800ක් 900ක් කිව්වොත් විශාල මුදල් ප්‍රමාණයක්. අපේ ඩොලර් හැටියට තියෙන මුදලුත් නැතිවලා ගියා. අපේ ආදායම පියල් බිලියන 900ක් විතර. අපෙන් ටැක්ස් එක නැති වුණා. ඒ නැතිවීම තුළ අපේ රටේ තිබුණු විදේශ සංචිත ප්‍රමාණය අපේ අයින් වුණා. ඒ නිසා තමයි ඩොලර් හිගයකට පත් උනේ, විශාල ඩොලර් අර්බුදයක් ඇති උනේ. එතකොට රටේ ආර්ථිකයේත් එක්කම අපිට සිද්ධ වුණා, මොකද අවසානයේදී මහ බැංකුවට සිද්ධ වුණා මුදල් අච්චු ගහන්න.
මොකද රටේ ආර්ථිකයට දේශීය ආර්ථිකයට අවශ්‍ය රුපියල් ටික හොයාගන්න. එතකොට රුපියල් බිලියන 900ක් ආදායම අහිවීම තුල තමයි මේ අර්බුද සියල්ල නිර්මාණය වුනේ. එතකොට මේ රුපියල් බිලියන 900 අයින් කරේ එතුමා වටේ හිටියේ වෙළඳ ව්‍යාපාරිකයන්ට සහන දෙන්න. ඉතින් අවසානයේදී ඒ ලොකු කට්ටිය සහන ලබා ගත්තා. ඒ බලපෑම උනේ රටේ ජනතාව. ඉතින් අපිට මේ අර්බුදේ ජය ගන්න සියලු දෙනාම එකතු වෙලා ටික කලක් තිත්ත බෙහෙත් බොන්න වෙනවා. ඊට පස්සේ අපි විශ්වාස කරනවා ආර්ථිකයේ නැවත ආදායම යථා තත්ත්වයට පත් කරගත්තට පස්සේ සහන ලබා දෙන්න පුළුවන්. අපි විශ්වාස කරනවා මෙවර අයවැයෙන් ජනාධිපතිතුමා ඒ අවශ්‍ය 2024ට අවශ්‍ය සහන ලබා දීම ඉටු කරනවා කියලා.